සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනවා ජනගහනය බෙදුණ තැන මද ජනගණත්වයක් පවතින ප්‍රදේශ. විශේෂයෙන්ම හම්බන්තොට, පොළොන්නරුව, ඒ වගේ මොණරාගල වගේ දිස්ත්‍රික්කවල ඉතා අඩු ජනගණත්වයක් පවතිනවා. ඒකට හේතුව එක පැත්තකින් එහි තියෙන ශුෂ්ක බව, මේ කර්කස බව සහ මිනිස්සුන්ට ඉන්න තියෙන අපහසුතාවය වෙන්න පුළුවන්. ඒ වුණාට ආර්ථිකය ශක්තිමත් කරන්න මහා පුදුම හයියක් ලබා දෙන පැති ඒ පැති. ඉතින් මේ සම්පත් මේ අපි ගියා මොණරාගල ශුෂ්ක බව නෙමෙයි හොයාගෙන ගියේ. ඊට වඩා සීතල පැත්තක්, ලස්සන පැත්තක්. ඔය පැත්තේදී අපිට විශේෂයෙන් හම්බ වෙච්ච දෙයක් තමයි සුද්ධ හදපු බංගලාවක්. අපි මෙන්න මේ විදිහට බලන්න ගියා. ඔය මගේ ඉස්සරහින් තියෙන්නේ මේ ජිලෝන් බංගලාව. මේක තමයි ඉස්සර 1907 මේ ගෙදි කරලා තියෙන්නේ. ඒතර මොණරාගල මේ වතු යායම බලාගත්ත සුද්ධ ඉන්ද්‍රි හිටියේ මේ බංගලාව. එතකොට මොණරාගල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 6 විතර ඉන්න ඕනේ. හරියටම බැලුවේ නැහැ, ඉතින් 6ක් විතර වගේ තියෙනවා. පාර ගැන කතා කරලා වැඩක් නැහැ. සාමාන්‍ය වාහනයක ඉන්නම බෑ. ෆෝවිල් නැත්තම් ගමනක් නැහැ. දැන් වසර 100කට වඩා පැරණි වුවද මේ බංගලාව අදටත් ඉතාම සුරක්ෂිතව පවතිනවා. ඒකේ ගෞරවය හිමි වෙන්නට ඕනේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයට. ඒ උදවිය මේ බංගලාව ලංකාවේ බොහෝ සංචාරකයන්ට මේ වන විට 100%ක්ම විවෘත කරලා නැහැ. නමුත් පළාත් සභාව හරහා යම්කිසි මුදලක් ගෙවලා බංගලාව වෙන් කරගෙන එන්න පුළුවන්, ඇවිල්ලා ඉන්න පුළුවන්. අවට වටපිටාව කිසිම ශබ්දයක් බද්දයක් නැහැ. ඉතාම නිෂ්කලංක පරිසරයක්. මේ වගේ ශුෂ්ක ප්‍රදේශයක, මේ වගේ කටුක පරිසරයක් තියෙන ප්‍රදේශයක හරියට නෝරෙලිට ගියා වගේ, හපුතුලෙට ගියා වගේ මෙවැනි සුන්දර පරිසරයක් තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඇත්තටම අපිටත් හිතා ගන්න බැරි වුණා එනකම්ම ඒ තරමටම මෙතන සුන්දරයි. ඒ තරමටම සුන්දරයි. විශ්වාස කරන්න මෙතන තියෙනවා නැචුරල් පූල් එකක්. ඒ කියන්නේ මේ ස්වභාවිකව ගලා එන දියපාර හරස් කරලා පිහිනුම් තටාකයක් හදලා තියෙනවා. මේ පිහිනුම් තටාකයට එන ඕනෑම කෙනෙක්ගේ සිත ආකර්ෂණය කරගන්න. අපිවට ආරාධනා කරනවා මොණරාගල පැත්තේ යනකොට ඌපලා සංචාරක අමාත්‍යාංශයට කතා කරලා මේ ස්ථානෙට එන්න. ඇවිල්ලා අපේ රටේ සුන්දර දේවල් බලන්න. දෑසින් දැක බලා ගන්න. දැක බලාගෙන ඉව විදගෙන මේ තැන් ආරක්ෂා කරලා මතු පරපුරට රැක ගැනීම පිළිබඳ වගකීම ඉටු කරලා මෙතන යන්න.